우리 우리 방을 내가 하야 오 예 아 끝나 아하 오 아 පොඩ කයින් වෙන කිටි මට මගේ අලුත් පොතේ අලුත් පරිච්ඡේද ලියන්න තියෙනවා තනා සහෝදරයන්ට දඬුවම් කරන විදි 1000කුයි තව එකකුයි මෙහෙම කරමු මම ගිහලා චොට්ටට කියන්නම් කිටියාගේ ගඳ යන අම්මගේ පර්ෆියුම් එක ගහන්න කියලා ඒක ඔයා කරුවනේ ආ අයියෝ ඔය හරි පිටු අංක 220 තියෙන්නේ ඕ හලෝ චොට්ටි ඔයාට එනද ඕ මං ගිහින් ලියුම් පෙට්ටිය චුයින් ගම් එකක් අලවන්නම් ඊට පස්සේ මං ගිහින් අම්මලට කියන්නම් චොට්ටගේ රිපෝට් කාඩ් එක එනවට එයා බය නිසා මේ වගේ කපටි වැඩක් කළා කියලා බොරුවට කලබල වෙලා හරියන්නේ නැ නිකම්ම අදහසක් ඔලුවට එයි මොකද දැම්ම කරන්න ඕනේ අන්න හරි මං දැන් චුට්ටව පරීක්ෂණයකට ගන්නවා වගේ අත්දැකීම කරලා බලන්න ඕනේ එයා වෙන අත්දැකීම කළා මගේ ඔළුවට නිකම්ම අදහසක් එයාට දැනුවත් දෙන්නේ කොහොමද කියලා අම්මෝ මේ කරාටි අයියගේ වැඩක් නියමයි අයියෝ නියමයි පිටිසක්කලි කොහමද මගේ ඉලක්කේ? වඩ නිකන් දුක හිතලා ගියා නේද? ධනාත්මකව හිතන්න ඕන. එතකොට තමයි ජීවිතේ කවදද ජය ගන්න පුළුවන් වෙන්නේ. මොන වදයක්ද? නෑ මම්මේ මෙතන තියෙන පිළිමත් එක්ක සෙල්ලම් කර කර හිටියේ ඔයත් එනවද? අපි දෙන්නට විනෝද වෙන්න පුළුවන්. මට ඕන නැති විනෝදයක් නැහැ. ඔයා කරන සෙල්ලම තනියම කරගන්න ඔය ඇත්තේ. මං ආයේ ඔයාගේ සෙල්ලම් වලට අහුවෙන්නේ නැහැ. මං යනෝ. ගහස උත්තුකාරක කෙනෝගේ හෙල්ලන්නේ නැහැ. තවුරු සපල් දීවෙක් නේද? ආයි ආයි මට රිදුනා. මොකද අක්කේ උදේ ඉඳලා මං ගන ඔත්තු බලන්නේ මේකත් ඔයාගේ මොකක් හරි යටි කූප්පක් නේද අපෝ නෑ චොට්ට ඔයා හදන්නේ ඔයා වගේ මාවත් කැත පිටසක්වල ජීවත් කරන්න නේද ආ ඒ අයිඩියා එකත් හොඳයි ඒ වුණාට හරියන්නේ නෑ මම්මේ ඔයාව අධ්‍යනය කරලා හොඳ වාර්තාවක් ලියන්න යන්නේ එතකොට මට පුළුවන් වෙන ඔයාගේ හැසිරීම ගැන මුළු ලෝකෙටම කියන්න මං ගැන මුළු ලෝකෙටම කියන්නද හදන්නේ ඔව් ඒත් ඉතින් ඔයා වැඩියේ ගැන හිතන්න යන්න එපා මේ වාර්තාව හරියට ලියන්න ඕන නිසා තමයි මං දවසම ඔයා පස්සේ කැරකි කැරකි ඉන්නේ ඔයා හරිනම් ආඩම්බර වෙන්න ඕන මං වගේ විශේෂඥෙක් ඔයා වගේ කෙනෙකු අධ්‍යනය කරනවට ඔයා එතකොට විශේෂක් නේද? නියමයි පිටසක් කලි. එහෙනම් ඔයා මං ගාව මිලගෙන මාව හොඳට අත්දැකීම කරන්න. ඔන්න බලන්න කැප්ටන් චුට්ට ෆුට්බෝල් අරගෙන ඇවිල්ලා ෂොට් එක දෙන්නේ කොහමද කියලා අයියෝ. යා! තව ටිකක් ඉවසන්න චුට්ටි. මෙයාව හොඳට අත්දැකීම කරන්න වෙනවා. ඔන්න ගෝලෙ ගැහුවා. කවුද ඒ පාර ජනේලෙ බින්දේ? ඒක කරේ කිටියා. අනේ මන්ද මේ හොර ගෙඩියා මෙහෙට එන්න කිව්වේ කිටියා
අම්මේ ස්තුති ඒ දෙයියක් වා මාව බේරගත්තී මගේ වார்த்தාවට මං කැමති නෑ ඔයා නිකන් බොරුවට ගුටි කනවට එහෙනම් මං ඉතින් ඔයාට ඔයා කැමති දෙයක් කරලා දෙන්න චුට්ටි අක්කා මගේ අක්කා චුට්ටි අක්කා මගේ අක්කා මේ මූණට පණු පෙටිය මං කියන හැමදේම විශ්වාස කරනවා මං යා මේකෙන් බේරගත්තේ මීට වඩා ගොඩක් ලොකු දැනුවක් ගැන මට හිතන්න ඕනේ හින්දා මීට කලින් කරලා නැති දෙයක් රස කැවිලි හොරකම් කිරීම හතලිස් දෙවෙනි පිටුව කන්නේ පරිච්ඡේ දෙන 137 වෙනි පිටුව වෙනකන් තියෙන ඒකනේ මොකද්ද කියුවේ Thank you මගේ අක්කා පාජන බිඳීම ඒකක් තියෙනවනේ මේ පිටුවල අනේ මන්ද මොනා කරන්නද කියලා මට නම් තේරෙන්නේ නෑ නම් 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 දැක්කද මේ බෝල දෙකේ වෙනස කොහොමද කියලා මේව කරන්න ගොඩක් ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕනේ හැබැයි වාට මෙච්චරක් විතර ලොකු බෝලයක් පුම්බ ගන්න ඕනේ නම් ට්වින් ගම් එක මේ විදිහට හපන්න ඕනේ දැක්කද අයියෝ මේ විදිහට කරලා නම් කිසිම දෙයක් හරියන්නේ නැහැ මගේ ඔළුවට මොකුත් අයිඩියා එකක් එන්නේ නැහැනේ මෙහෙම ගියොත් පුදුම ලැජ්ජාවක් තමයි වෙන්නේ චොට්ටට දඬුවම් දෙන්න ගිහලා මාත් නිකන් චොට්ටගේ ගානටම වැටුණා එහෙනම් ඒක තමයි චොට්ටට දඬුවම් දෙන්න ඕන මාත් ඒ විදිහට මෙහෙටියා නම් හරි එතකොට වැඩේ ගොඩ අදහසක් නිසා පිඟම් ටික අදහවසට හොදන්න වෙන්නේ ඔයාට. හෙට කාටුන් බලන්න දෙන්නෙත් නැහැ. දැන් කාමරේට යනවා. ඒ චුතෝමේ අයියෝ. එයා යාටම දඬුවම් කරගත්තා. අන්න හරි. මගේ පොතේ නියම අදහසක් මේක. අනේ එල්විස් අයියා අපි කරපු හැම පරිත්‍යාගයකටම වටිනාකමක් ලැබුණා. පොත් එකට 100ක් ලිව්ව හැකි. අම්මා මගේ ජෝඩිසුත් මල්ලියා. හරි හරි. ඉතින් ඕක මොකද්ද? දැන් ඔයා මං කරප එකම කරපු නිසා මගේ දඬුවමත් බෙදාගන්න. එතකොට ඔයාගේ අර වார்த்தාවට ඒක තවත් ප්‍රයෝජන වෙයි. මොන? මගේ වார்த்தාව? ආ උ. දැන්ුයි මට ඒක මතක් උනේ. මොකද්ද චොට්ටෝ? ඔයා හිතුවද ඒක ඇත්ත එකක් කියලා? කමක් නෑ ඉතින්. අඩුමතරමේ ඔයාට මොලයක් නෑ කියලා හරි මං දැනගත්තනේ. හැබැයි ඔයාගෙන හොයාගත්ත දේවල් මම මගේ අලුත්ම පොතට දාන්නම්කෝ. එහෙනම් මං දැන් ගිහින් එන්නම්. කොහොමද පිටසක් වලේ මේක? ඒ යොචර හයියෙන් ගහන්න බෑ මේක රොකට් එන්ජිමක් අය කරා ආ යමෝ රිදුනා ඒ මුළු අභ්‍යවකාශයේම ලෝක ශූර කැප්ටන් චුට්ටා මේ අවස්ථාවේදී ජැක්මන් නේද මම මේ සෙල්ලම් කරන්න එහෙම කොහොම නවත්තන්නේ මට දිරන්න තව පොට්ටයි නේද ඕන දෙයක් හිතා ගන්න මම යනවා යන්න එපා යන්න එපා යන්න එපා යන්න එපා යන්න එපා යන්න එපා
අනේ හරි මං එහෙනම් එන්නම් හැබැයි මුලින්දම පටන් ගන්න ඕනේ හරි පටන් ගමු එන්න ඔන්න එක ලකුණ ගත්තකම මං දිනුවා එහෙනම් ඉතින් මං සෙල්ලම් කරන්නේ නැත් නේ කොහෙද ඔය යන්නේ ඔයාට මේකෙන් දෙක තුනක් දෙන්නද එයි මොනවද ඔය කරන්නේ ඔක අසාධාරණයි චුට්ටා චුටි ඔගොල්ලෝ සෙල්ලම් කරලා ඉවරනම් ගිහලා කැමරාස් කරගන්න ඊට පස්සේ නාගන්නත් ඕනේ එනවා මේ දැම්මම ආ මට දැන්නාද බෑ ගැට්ටන් චුට්ටා පවරවප් මැජික් කංග වේනා යේ චුට්ටා චුටි එන්න කන්න යන්න මොනවා මේ දැම්මම ඒත් අපි තාම නානවනේ ආ පුදුම ලෝකයක් ආ සුදුලෝණු දාපු නිවිත සුප් එකක් මේවා බොන්න පුළුවන්ද මට දැන් චිත්‍රපටිය බලන්න ඕනේ මහ පුදුම ලෝකයක් තාත්තේ මට නින්දරකම් කතන්දර කියන්න ආ මහ දුෂ්ට ලෝකයක් මට දැම්ම නිදා ගන්න බෑ ඕ සාධාරණ ලෝකයක් මේ ළමයිගේ කරදරේ මට ඇති වෙලා තියෙන හැමදාම කියන්නේ එකම දේවල් කච 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 මට නිදා ගන්න බෑ කච 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 මට චුට්ටිට වඩා උම ඕනේ අනේ මන්දන ඕනේ ඔව් ඒක ඇත්ත මට චුට්ටිට වඩා උම ඕනේ මට දැම්ම නිදා ගන්න බෑ ඔය ඇටි ඔහොම කෑ ගැහුවොත් අපි දෙන්නගේ කම්බරේ පැලිලා ඒ ළමයිනේ කෑ ගහලා ඔගලන්ට කතා කරගන්න බැරි වෙයි ඔහොම ගියොත් ඔය ළමයි දෙන්නට ලෝකේ ඉන්න ලොකුම කරදරකාරයෝ දෙන්න වෙන්න පුළුවන් ඒක හින්දා ඔය කච කච නවත්තලා දැන් ගිහලා නිදා ගත්තොත් හොඳයි එහෙනම් අපි පීසා කඩකම ටීවී එක බලමු ඔයාට ඇහුණද ඒක ඔව්වනේ එයා අපිට තෝ පීසා ගන්න හදලා අයියෝ ඒක නෙමෙයි තාත්තා කිව්ව අනිත් එක එයා කිව්ව අපිට පුළුවන් කියලා ලෝකේ ඉන්න දක්ෂතම කරදරකාරයෝ වෙන්න නියමයිනේ අපි දෙන්න මේ ලෝකේ ඉන්න දක්ෂතම කරදරකාරයෝ දෙන්න වෙයි. ඔහොම ඉන්න. අපිට දක්ෂය වෙන්න ඕන නම් මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. අපි මෙව නවත්තන්න හොඳ නෑ. මොකද කියන්නේ ඔයා ලෑස්තිද? ඔව් ලෑස්ති. මට චැම්පියන් කෙනෙක් වෙන්න ඕන. යන්. චැම්පියන් චුට්ටි. චැම්පියන් චුට්ටා. මෙන්න පඩ පැටියෝ චැම්පියන් ලගේ උදේ කෑම. ඒ යියා. ඕ මොනවද කියන්නේ? නෑ 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 නෑ. ඕ ඕ ඕ ඕ ඕ ඕ ඕ. නෑ නෑ මයි වෝම් අප් එක නම් හරි. දැන් අපි දිගටම ප්‍රැක්ටිස් කරමු. මම දෙන්න නිකන් ගින්දර වගේ වැඩක්. ඔයාලා මහරෑ ජාමේ අපි දෙන්න නැතුව ටීවී බල්ල එකෙන් ඇත්තමයි හරිම අසාධාරණ වැඩක්. ඔව් ඔයාලා පීසා කනවා කියලා කියන වැහුණා. මේක කොරිල්ල ලෝකයක්. අයියෝ! දැන් අපි චැම්පියන්ස් ලවෙයිද? චැම්පියන්ලා? ඔව් අයියෝ අයිය කිව්වේ කරදරකාරයන්ගේ චැම්පියන් වෙන්න පුළුවන් කියලා. අන්න ඒකයි අපි මෙහෙම කෑ ගැහුවේ. නෝනේ කොහේ හරි ඇවිදින්න යන්න මේ ළමයි දෙන්නට ඇති වෙනකන් කෑ ගහ ගන්න කියලා අපි දෙන්න යන් නුවරෙලි පැත්තේ නියමයි අපේ මහත්තයා නුවරෙලියේ බීච් එකට ගිහිල්ලා රැලි පාග පාග අපි දෙන්න නිස්කලංක ඉමු අනේ ඔව්වනේ සෑහෙන කාලෙකට පස්සේ අපි දෙන්නට තනියෙන් ඉන්න හම්බ වෙන්නේ අනේ නික බොරු කතා නම් කියන්නේ බතත් ඔයාලා හිතන්නේ අපි ඔය විශ්වාස කරයි කියලාද වැඩන්නේ මංගාව ඊට වඩා හොඳ විසඳුමක් තියෙනවා කළොත් කරන්නේ අසාධාරණ කමමයි අපිට කම්මැලි අපිට මෙහෙම බලන් ඉන්න බෑ අපිට කරන්නේ කතා කරන්නකෝ චුට්ටෝ අපි මේකට මොකක්ද කරන්න ඕනේ ඔයාලා අපිට ආතරේ නැද්ද ඇයි අපිට මෙහෙම වෙනස්කම් කරන්න ඔයාලා ඇයි අපි දෙන්නව හදා ගන්න දරගත්තේ හා හරි හරි පුතේ මට ඔය ඇහෙන්නේ නැහැ ඔයා කැමැත්තක් කරගන්නකෝ අපි මේ වෙලාවේ කරන්න ඕන ප්‍රැක්ටිස් කරන එක චුට්ටෝ මන් දන්නා ඒ දිගටම ප්‍රැක්ටිස් කළාද බෑනේ පොඩි විවේකයක් ඉපෑ අනික තාත්තා කෝරේ කැමති දෙයක් කරගන්න කියලා මං ඒකයි මේ කරන්නේ එන්න යන් ආ හොඳයි එහෙනම් හැබැයි තේ එකම එක පාරයි ආ මොලේ දාන තාත්තේ මං ෂොට් එකක් දෙන්න යන්නේ මොනවද ළමයි නේ මේ ඔය දෙන කරන්නේ අපි මේ ෆුට්බෝල් එකේ ටෙනිස් ගහනවා තාත්තා කිව්වේ එහෙම කරාට කමක් නැහැ කියලා මොනවා මං කොහෙද එහෙම කිව්වේ මං මේ පුළුන් ගහන් ඉන්න වෙලාවේ වැරදිලා කියවෙන්නේ නැති ඒ වයින් බඩන්නේ දැම්ම මේව ටික ආස් කරලා දානවා අපි විවේක ගත්ත දැන් ඇති වගේ පණ පැටියෝ
මේ මොන අසාධාරණ ලෝකයක්ද අපිට කිසි දෙයක් කරන්න දෙන්නේ නැහැ. ඔව් මේක හරි කුරිල් ලෝකයක් තමයි. ඔයාලට ඕන දේ තමයි වෙන්නේ. කරදරකාරයෝ පේන්නේ නැහැ වගේ නෝනි. අපිට වත් වැඩ ටික නිදහසේ කරගන්න පුළුවන් වෙයි. මට වෙලාවකට හිතෙනවා මෙන්න මේ ගස් ගෙදර ඇවිල්ලා පදිංචි වෙන්න. මොකද නැත්තේ මේ ඉරේ රස්නේ වැඩි නේ. බලා කුලක් පේන්නේ. අපිට ගාඩි දාලා ඒ වගේ කුරුල්ල සිතු කියනවා. මේ කංකරච්චලේ ඉවසන්න බෑ අසාධාරණ ලෝකයක්. අනේ මටත් හිතෙනවා කිව්ව විදිහට අපි දෙන්න තනියම ට්‍රිප් එකක් ගියා නම් හොඳයි කියලා අපේ මහත්තයා. මටක් ඉන්න නෝනේ. මට එකපාරට ඔළුවට අදහසක් පහළ වුණා. හොඳයි චුට්ටා ඔයාට ටැග් එකක් දෙන්න වටිනවා. ඔයාත් හොඳ කරදරකාරයෙක් නේ. අම්මෝ නියමයි නේ මම චැම්පියන්. ඉතින් තමයි. මම තමයි මෙතන චැම්පියන් වෙන්නේ. ඒක හොයාගන්න එකම එක ක්‍රමයයි තියෙන්නේ. කරදරකාරයන්ගේ ලෝක කුසලානයට සාදරයෙන් පිළිගන්නවා. මගේ වම් පැත්තේ ඉන්නේ කටට නිවනක් නැති කොයි වෙලෙත් කච කච ගාන චුට්ට කරදරකාරයා. නියමයි චුට්ටා ජය වේවා. එතකොට මගේ දකුණු පසෙන් ඉන්නේ නලා පරදන කටහඬකට උරුමකම් කියන චුට්ටි කරදරකාරී. ඕ කම ඔන් චුට්ටි වාර දිනන්න පුළුවන්. පළවෙනි වටේ මේකයි. අපි දෙන මාතෘකාව යටතේ ඔයගොල්ලෝ ඇති වෙනකන් කෑ ගහන්න ඕනේ. මං පෙන්නනවා පළවෙනි එක්කෙනා කවුද කියලා. අපෝ ලේසිනේ. ඕක මහලක කච්චක්ද? මෙන්න මේකයි මාතෘකාව. මොනවා කැප්ටන් කුරේ රංගපාන අලුත් එපිසෝඩ් එක නේද? අම්මෝ මේක ටීවී එකේ යන පළවෙනි පාර. දැන් ඔයා චුට්ටි. ඕ මගේ හිත නලියයි. මොනවා? එල්විස් අයියගේ දෙවෙනි සංවත්සරයේදී ජපානයේ තිබ්බ ෂෝ එක නේද මේ? අනේ ආසාවි බෑ. කොහොමයි මේ ඔයගොල්ලෝ කෑ ගහනවා මට ඇහෙන්නේ නෑනේ. ඕ අම්මේ බලන්නකො තාත්තා ටීවී එක කඩලා දැම්මා. බලන්න තාත්තේ දැන් කොහොමද මං එල්විස් අයියා බලන්නේ? ඒ මමයි මුලින්ම කරදර කෙරුවේ. මමයි දිනුවේ. හොඳයි ළමයිනේ මේක තමයි දෙවෙනි වටය. ඕගොල්ලන්ට පණින ගමන් කෑ ගහ යන්නයි තියෙන්නේ. පටන් ගන්න. ආපෝ මේක නම් ප්ලේසින් වැඩක් නේ. ඔව් ඉතින් ඔයාට කොහොමද කෙම්බෙක් වගේ පැන්න පුරුදු වෙන්නේ? එහෙමද? තාත්තා චොට්ට ගාන. තාත්තේ උඩේ බාපතා. පණන් ආසම නෑ මල්ලිලාට. අහකට වෙනවා. වැටේ කියලාද දැක්කද කොහමද මගේ වැඩ? අම්මේ මෙන්න ඔයාගේ පාත්‍ය චුට්ට විනාශ කරනවා. මට උඩපයින් ගමන් කෑ ගහන්නත් පුළුවන් බලමුකො කවුද දිනන්නේ කියලා. නේ මගේ එළවලු පාත්‍ය. ඔය සෙල්ල මොනෙත් නෑ චැම්පියන්ෂිප් එක ඕනෙත් නෑ දැන්. ඉන්නකො නෝනේ තව චුට්ටයි තියෙන්නේ. මට පේන්නේ අපේ දක්ෂය දෙන්න කරට කර ඉන්නවා වගේ. ඔව් දැන් තියෙන්නේ අන්තිම වටේ. මේකෙන් තමයි තීරණය කරන්නේ කවුද පළවෙනියා වෙන්නේ කියලා. ඕගොල්ලොන්ට තියෙන්නේ කෑ නුගහ ඉන්න. පටන් ගන්න. ටඩා! මමයි දිනුවේ පණු පැටියෝ. මම තමයි කරදරකාරයන්ගේ චැම්පියන්. එහෙම වෙන්නේ කොහොමද? ඔයා පගාවතු මොනවා කරන්නේද? තාත්තා තමයි කිව්වේ මං දිනුම් කියලා. තාත්තේ ඒක හරිම අසාධාරණයිනේ. චුට්ටි කොහොමද චැම්පියන් වෙන්නේ? අනිත් එක යාට වඩා මට කොතර කෑ ගහන්නත් පුළුවා. අයියෝ! ඇයි මගේ සුදු තාත්තා මට මෙහෙම අසාධාරණයක් කරේ? තරගයක් වුණාම දෙපැත්තම බල්ලා නේද වැඩ කරන්න ඕනේ. ඔයයි මුලින්ම කෑ ගෙවේ. ඔයා පරාදයි චුට්ටා. ඔයාට සුදු ලුණු දාපු නිවිති හැමදාටම කන්න වේ. චැම්පියන් චුට්ටි! චැම්පියන් චුට්ටි! චුට්ටිට ජය වේවා! මේක මං අසාධාරණයි. මං හිතලා මේකෙන් අයින් වෙනවා. එතකොට කිසිම චැම්පියන්ෂිප් එකකුත් නැහැ. කිසිම දිනකුත් නැහැ. හා? ඒත් ඔයා කොහොමද එහෙම කරන්නේ? ඒකට පෙරක් වැඩි. ඔයා පෙරදුනා. නැහැ. ඔව්. 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 නැහැ කිව්වනේ. අනේ මන්ද මට නම් මේ කෑ ගහලා ඇත් වෙලා තියෙන්නේ. මම මේ සෙල්ලම කැමති නෑ. මම මේකෙන් අයින් වෙනවානේ. මං ආයේ කෑ නොකහ ඉන්නෝ. ඔව් එයා හරි. ඒ වැඩේ නම් හොඳයි තමයි. චුට්ටා, චුටි, නාන වෙලාව. හොඳයි අම්මා එනවා. එන ළමයිනේ කෑම කන්න. ඉක්මනට එනවා තාත්තා. Thank you mama, sweet dreams. Thank you තාත්තා. ඇත්තටම මේ කතාව ගොඩාක් ලස්සනයි. ඒගොල්ලෝ නාන වෙලාවේ කෑ ගැහුවෙත් නෑ, කෑම කන වෙලාවේ කෑ ගැහුවෙත් නෑ, නිදාගත්තේ නෑ. අපෝ දෙයනේ, ඒක හාස්කමක්. මට නම් විශ්වාස කරන්නත් බෑ. හැමදේම ඔයා හින්දායි අපේ මහත්තයා.